In this modern world, it is very much useful for our students. Through this program, our students will have a better facility to enhance their knowledge for the future. In this modern world, everything we need to improve their IT knowledge to enhance their skills and to make a competent person. අපට ලබලා දෙන සිනම ස්මාර්ට් බෝඩ් එක ගොඩක්ම වැදගත්. ඇත්තම අපි අද තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට IT විෂයට විතරක් නෙමෙයි අනිත් සියලුම විෂයන් ගණිතය විද්‍යාව භූගෝලය සියලුම විෂයන් ඉතාම ආකර්ෂණීය අන්දමින් පාඩම් සකස් කරලා සිසුන්ට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා මෙම ස්මාර්ට් බෝඩ් එක තුලින්. එමගින් සිසුන්ගේ ඉගෙනීමට ඇති ආශාවද අපිට වැඩි කරගන්න පුළුවන්. කම්පියුටර් වලින් අපිට ප්‍රැක්ටිකල් වැඩ ටික ඔක්කොම කරගන්න අපිට ගොඩක් පාසු වුණා. ඒ වගේම ස්මාර්ට් බෝඩ් එකකින් උත් අපේ IT පැත්ත විතරක් නැතුව වෙන දේවල් වලටත් අපිට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා ඔබතුමාට ගොඩක් වෙනවා අධ්‍යාපන ඇමතිතුමා පහුගිය දිනක ප්‍රකාශ කළා තියෙනවා රජයේනුත් ස්මාර්ට් ක්ලාස් රූම් විශාල ප්‍රමාණයක් පටන් ගන්නවායි කියලා. ඒක සුබ ආරංචියක්. මම එතුමාටත් රජයටත් සුබ පතනවා. විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය වන සමග ජන බලවේගයේ අනුගමනය කරමින් එවන් වැඩසටහනකට අවතීර්ණ වීම ගැන අපි සියලු දෙනාටම එකතු වෙලා මේ රටේ සූරු අධ්‍යාපනය ගොඩනගන්නට අපි කටයුතු කරමුයි කියලා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් මම කැමති මේ අවස්ථාව උපයෝගී කරගන්න බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරන්න. අපි පක්ෂයක් හැටියට අපේ ප්‍රතිපත්තිය හැටියට අපි විශ්වාස කරනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතුයි. පහුගිය කාලයේ පුරාවටම අපි දැකලා තිබෙනවා විවිධ අවස්ථාවන් වලදී විධායක ජනාධිපති ක්‍රමය උපයෝගී කරගෙන විශේෂයෙන්ම අද දවසේ මේ රටේ පුරවැසි පරපුරේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහස දේශපාලනය කිරීමේ අයිතිය පැහැර හැරීමේ පැහැර ගැනීමේ ප්‍රධානතම ආයුධය විධායක ජනාධිපති බලතල බවට පත් වෙලා තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර අප පක්ෂයේ මහලේකම්තුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුකොට විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ ඒ පුළුල් වැඩසටහනට අපි මුල පිරුවා. ඒ ප්‍රතිපත්ති රැඳේ සිටමින් මම පැහැදිලිව කියන්නට ඕන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ දරනවා නම් මේ රටේ ජනතාවගේ ජනවරම නැති කරන්න, ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න කිසිසේත්ම අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. 2024 ජනාධිපතිවරණයත් ඒ වගේම ඒ නියමිත කාලය තුළ
මහමැතිවරණේ පැවැත්වීමක් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට ඕන. වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා නම් ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නැහැ. අපි මේ ක්‍රමය වෙනස් කරන්නට යන්නේ. මේ ක්‍රමය වෙනස් කිරීම තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. මෙන්න මේ වගේ මාර්ග සිදීමක් තුළ ඔහු උත්සාහ දරනවා නම් ඔය එක එක පාර්ෂන් වලට එක එක වරදාන වරප්‍රසාද ලබා දීලා ඒ අතකොළුවන්ට තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ධෛර්ය ශක්තිය ලබා දීලා ඒ තමන්ගේ දේශපාලන පමණින් හරහා උත්සාහ දරනවා නම් ජනාධිපතිවරණය පැවැත්වීම නතර කරන්නට අපි ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. 2024 වසරේ ව්‍යවස්ථානුකූලව පැවැත්වන්නට යෙදෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්නට ඕන. ඒ ලැබෙන වරමත් සමග අපට හැකියාව ලැබෙනවා අවංකව පිරිසිදුව මේ රටේ පවතින මේ විධායක ජනාධිපති ක්‍රමේ පැහැදිලි වෙනසක් ඇති කරගෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වඩාත් දේශපාලන නිදහසට මුල් තැන දෙන අලුත් ක්‍රමයකට ප්‍රවේශ වන්න. එනිසා කවුරු හරි හිතනවා නම් සමගි ජන බලවේගයේ සූදානම් වෙනවයි කියලා මේ ජනාධිපතිවරණයක් තියෙන වසරක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, අපි මේක සංශෝධනය කරනවා, අපි මේක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කරනවායි කියලා තමන්ගේ දේශපාලන ආයුෂ දීර්ඝ කරගන්නට උත්සාහ දරන ජනාධිපතිවරයෙකුගේ සටකපට ක්‍රියාවලට අපි හසු වෙනවායි කියලා ඒ එසේ වන්නේ නැහැ. මේ නිසා මේ වසරේ පැවැත්වෙන්නට යෙදෙන ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්නට ඕන. ජනවරමක් ලබා ගන්නට සිටින දියගුළු කණ්ඩායම්ගේ හිතේ තියෙන අදහස් ජයග්‍රහණය කරන්නට අපි කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රකාශයත් කරමින් විශේෂයෙන්ම අද ඔබ ආමන්ත්‍රණය කරන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.